තවත් බොහෝ මැතියක් තිබුණ මත වැඩසටහන නිර්මාණය කරන්න තිබුණා. අපිට බොහෝ වෙලාවට අපේ ජන සමාජයක් පැහැෙන දෙයක් තමයි ඩීඑස්එන් ඇසට කවුගේ ලියනා මදී කියන කාරණා බව. මේ වටත් පිළිතුරු අපි හවුදරක් ගැති තිබෙනවා. අපි හවුදරේ මේ සියල්ලම සමාලෝචනයකට කරමින් උපවාසය අපේ සමාජයෙන් දෙන පරිගත අවසාන වශයෙන් දැන ගැනීම තමයි තියෙන්නේ. අපිට මෙහෙර සපය ඇටි අතර අපේ තරුණ ලේඛකයේ වන ලලිත් ප්‍රියංකර තරුණ මහත්මා විසින් සකසන ලද ගීත සංග්‍රහය පිටියක් පොදන සියයක් ගීත කියලා. ගීත සියයක් මේ අපේ කාමිකමෙත්තුමන් කිව්ව වගේ ගීතයකම තිබෙනවා මේ පිය සෙනෙහසට කවුගේ ලියුණා මදී කියලා. නමුත් හොයල බැලුවම ගීත වඩාත් ඇති. හැබැයි ගීත 100ක් මේ ලලිත් ප්‍රියංකර මහත්මයා එකට එකතු කරලා තියෙනවා. දැන් එතුමා මේ තමන්ගේ ගීත එකතුව සාහිත්‍ය පොත් පියස තුලින් එහි දක්වලා තිබෙනවා. එහිදී විශේෂයෙන්ම අපේ ගීත රචනාවෙහි තෙර ලකුණක් වන අපේ අතීත ගමන් මගත් එක්ක අපේ පූජනීය වැලමිටියාවේ ධම්මරත්නික නායක හාමුදුරු ගීත රචකයන් වහන්සේ නම. ඊළඟට අපිට මහත් වූ ශක්තිය වුණා අපේ පූජනීය සිද්ධාර්ථ නායක හාමුදුරු. ඒ වගේම අපේ ගුවන්වැලි මහාසේ අධිකාරීතුර අති ගෞරවනීය අපේ නායක හාමුදුරු. ඒ වගේම ගමන් මගට යන ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් තමයි අපේ මහාචාර්ය පාතේ ගමන අනිශ්වර නායක හාමුදුරු. උන්වහන්සේ ලියා තිබෙනවා නිර්මාණශීලී තරුණයෙකු වන ලලිත් ප්‍රියංකර උපාධිධාරී බීයේ විසින් සම්පාදනය කර ඇති පිය පුදන සියක් ගීත නැමැති මෙම කෘතිය සිංහල ගීත සාහිත්‍යයේ ප්‍රබල අඩුවක් පිළිබඳ නවමු කතිකාවතක් ඇති කරවීමට පදනම සකස් කිරීමක් වැනි ක්‍රියාවලියකි. සාමාන්‍ය රසිකයෙකුට මේ වින ගීත නිර්මාණ පිළිබඳ පර්යේෂණයක නිරත වන කෙනෙකුට පවා පියගුණ ගීසයක් සොයා එකතු කිරීම යනු එතරම් පහසු සුරම්ම කටයුත්තක් ලෙස සැලකිය හැකි නොවේ. එහෙත් හේතුව එතරම්ම අපහසු නිසාය. ඉතින් ඒ වගේ අපහසු කාර්යයක් අපේ මැතිතුමන් කර තිබෙනවා. මේ පොත ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. සාහිත්‍ය පොත් පේස තුළින් විමසීම් කරන්නට පුළුවන්කම තියෙනවා. 0115 2454 77. මම හිතන්නේ රුපියල් 250කට 250,000 විතර වටිනා මම හිතන්නේ සංගීතයක් ඔබට ලබා ගන්න පුළුවන්. පියමුණේ නිල කරන්නට බෑ. දෙයට මම ප්‍රියංකර තරුණ මහත්මා අපි ආශිර්වාද කරන බොහොම ධෛර්යවන්ත තරුණේ. අපි දන්නවා විශාල කාලයක ඉඳලා බොහොම ධෛර්යවන්ත මං හිතන්නේ තරුණේ ඔබතුමාගේ ගමන් මග දිගටම ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි මේ කරන ලද